पारे 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 මම පූජ්‍ය බලංගොඩ කස්සප හාමුදුරුවෝ ශාකපුත්‍රෝ ජාතික සංවිධානයේ ලේකකාධිකාරී හාමුදුරුවෝ ඔව් අපි මේ මාසේ දෙවෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලක් ඉදිරිපත් කරා ස්ත්‍රී දූෂණ කරගැනීමෙන් මූල්‍ය වංචා සිද්ධ කරමින් ත්‍රිපිටකයට වැරදි අර්ථ විකෘති කරමින් ගමයි පන්සලයි දෙකඩ කරමින් බෞද්ධයා දෙකඩ කඩන බුදුහාමුදුරුවෝ දෙන්නෙක් කරන ධර්මයේ දෙකක් කරන ඊට සූක්ෂම විදියට
धर्मे वगे अधर्मे पेन्ना देमिन रटवटेम संविधानात्मकव රටවටේම සංවිධානාත්මකව මිනිසුන් එකිනෙකාක් ඇනකොටා ගන්නට අවශ්‍ය පදනම සකස් කරන පුද්දලෙක් සම්බන්ධව. එතකොට ඒ සම්බන්ධව තවමත් විධිමත් පරීක්ෂණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිද්ධ කළා නෑ. ඉතින් අපි මේ සම්බන්ධව එහෙදී දූෂණයන් සිද්ධ වෙන බව මූල්‍ය වංචා සිද්ධ වෙන බව තොරතුරු සහිතව වාර්තා කර තිබියදීත් ඒ සම්බන්ධව සාක්ෂි දෙන එතන හිටපු මෙහෙණින් වහන්සේලාත් ඉදිරිපත් වෙලා ඉන්නවා. ගිහි අය ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ සියලු තොරතුරු අපරාධ පරිශ්‍රණ දෙපාර්තමේන්තුවට දුන්නට පස්සෙත් අපරාධ පරිශ්‍රණයේන්තුව සද්දයක් නැහැ. ඒ වගේ මේ සම්බන්ධව අපි පොලිස් ප්‍රතිතුමාට දැනුම් දුන්නා, පැමිණිලි කරා. ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිලි කරා. ඒත් ඒ සම්බන්ධව අපිට සාධනීය මැදිහත් වීමක් වෙන බවක් පේන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට, බුද්ධ ශාසන අමාත්‍යාංශයට, බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයටත් ගිහිල්ලා අපි කෝ ඒ හාමුදුරුවන්ගේ මතේ මොකක්ද කියන්නේ, හාමුදුරුවෝ අපි මේක පිළිගන්නේ නැහැ කියලා. එහෙනම් මේ අපරාධ පරිශ්‍රණ දෙපාර්තමේන්තුවට පුළුවන් බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයෙන් අහගෙන මොකද්ද හරි දේ කියලා නිරුක්ති ගලප ගන්න. ඒ වගේම ශාසන ආරක්ෂක බලමණ්ඩල හාමුදුරුවෝ අපිට කතා කරලා කියනවා, අපේ හාමුදුරුවනේ මේක බේර ගන්න බෑ, තනින් තන මේ විතර විකෘති කරනවා, ගමයි පන්සලයි දෙකට කඩනවා කියලා. ඉතින් මේ විදේශීය අයගේ මුදල් අරගෙන මේ කරන විකෘතිය නවත්තන්න ඕනේ. ඉතින් මෙහෙණින් අහන්සේලා ඇතුලේ දූෂණය කරන්න මෙන්න මේ විදිහට ඒගොල්ලෝ කියනවා ණය විනය කරනවා කියලා. ආත්බා 500ක් විතර ඔයා මගේ බිරිඳ වෙලා ඉඳලා තියෙනවා. ආත්බා 500ක් විතර අපි දෙන අඹසමි විදිහට ඉඳලා තියෙනවා කියලා ණය විනය කරනවා කියලා ඒගොල්ලන් ස්ත්‍රී කම් සැප වෙනුවෙන් පාවිච්චි කරනවා. ඉතින් මේ මීවන පලාන්නේ ධම්මාලංකාර කියන මේ නමින් පෙනී සිටින මොහු පැවිද්දෙක් නෙවෙයි. ඒ අදාළ නිකය හා පාර්ශ්වයෙන් ඔහුගේ සාමණේර භූමියෙන් ඔහු ඉවත් කරලා තියෙනවා. එසේ තිබියදී තමයි තාමත් මේ අවුරුදු 10කට අධික කාලයක් සිවුරක් පොරවාගෙන මේ විදිහට කටයුතු කරන්නේ. ඒ වගේම මොහු තවත් ශ්‍රාවකයෝ හදාගෙන යන තැනින් තැන පැවිදි කරගෙන. ඒගොල්ලන්ටත් සාමාන්‍යර සහතිකයේ දවල් ඒගොල්ලෝ ගණන් ගන්නෑ. මේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳන් අවිච්චින්නව පැවතෙන මේ මහාන උපසම්පදා මේගොල්ලෝ පිළිගන්නේ නෑ. මේගොල්ලන්ට ඕන ඕන විදිහට අර්ථ විකෘති දෙනවා. කාන්තා සේවනයේ කමක් නෑ කියනවා. ඉතින් මේ දේවල් උනාට පස්සේ මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න ව්‍යස්තාවෙන් බැඳිලා ඉන්නවා. ඒ වගේම මේ ළඟදී පනතක් සම්මත කරා. ඒ සම්මත කරපු පනත ඔන්ලයින් සේෆ්ටි පනතත් මෙයා අත්අඩංගුවට ගන්න අවශ්‍ය ප්‍රතිපාදන තියෙනවා. ඔය පනත සම්මත කරේ මේ රජයට විරුද්ධ දේවල් කතා කරන අය අත්අඩංගුවට ගන්න විතරක් නෙවෙයිනේ. එහෙනම් ඒ පනතේ දන්නේ නැත්තම් මෙහි ඉන්නවන 100 ඩේක නිල්දරන් අපි ඒ පනත් ගෙනහැල්ලා තියෙනවා. අපි ඒක පෙන්වන්න පුළුවන්. මෙන්න මේ වගන්ති යටතේ අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා. ඇයි ඒ දේවල් නොකර මේක ජනගත කරන්න උත්සාහවත් වෙන්නේ? මොකද අපි මේ දේවල් කිව්වට පස්සේ මේක මහා සමාජයේ කැළඹීමක් වෙන්න කලින් කටයුතු කරන එක තමයි අපරාධ පරිශ්‍රණ දෙපාර්තමේන්තුවේ වගකීම. නමුත් ඒ වගකීම් සියල්ල පැහැර හැරලා බෞද්ධය බෞද්ධව ඇනකොටා ගන්න මට්ටමට මේක යනකම් නිහඬව ඉන්නේ මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න ටික අමතක කරලා දාලා රාජ්‍ය ආයතන ටික විකුණලා මේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක් කරන්න යන වග අපිට අහන්තේ. මොකද හරින් ප්‍රනාන්දු මහත්තයත් කිව්වේ ඒකමනේ ඒකමනේ. ඒක ලංකාව කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රාන්තයක් කියලා කිව්වනේ. දැන් ජනාධිපතිතුමා 13 වෙනි ව්‍යවසාය සංශෝධනයේ පොලිස් බලතල හැර ඉතුරු ටික බලාත්මක කරනවා කියනෝනේ. ඉතින් ඒකට අවශ්‍ය න්‍යායපත්‍රය තමයි අවුරුදු 10 30 මේ කොටි ඩයස්පොරාවේ සල්ලි අරගෙන මේක ලු කරන්නේ. මේ ගමේ අහිංසක මිනිස්සු මේ මොකක්වත් දන්නේ නැහැ. ඒ මිනිස්සු මේකට අහු වෙනවා. ඉතින් අපිට භික්ෂුන් වහන්සේලා වේදිට අපේ දායකව නොමගෙනකොට රට දෙකට කඩන්න හදනකොට අපිට ඒ වෙනුවෙන් බලාගෙන ඉන්න බෑ. අපි විශේෂයෙන් සිහිපත් කරනවා මේ විරෝධය තියෙන්නේ මෙතන විතරක් නෙවෙයි, මුළු රටේම මේ විරෝධය තියෙනවා. අපි ආව වගේම අපි කතා කියනවා ශාසන ආරක්ෂක බල මණ්ඩලෙින් ලේකකාධිකාරී ස්වාමින් වහන්සේලාටත් බෞද්ධ ජනතාවටත් ඒ ඒ ප්‍රදේශවල මේකට විරුද්ධව ඔබ වහන්සේලාගේ හඬ අවදි කරන්න. නිකන් රැස්සින් විතරක් තියලා හරියන්නේ නැහැ. මහානායක ස්වාමීන් වහන්සේලාක අපි තාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා මේ සම්බන්ධව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න. ඇයි නිහෙඩ මහානායක ස්වාමීන් වහන්සේලාගේ නිහෙඩ බවින් මේගොල්ලෝ අනෙකුත් ප්‍රයෝජන ලබා ගන්නවා. ඒ වගේම තමයි මේ සම්බන්ධව ඇයි හනු CID එකට එන්නේ. අපිට සංඝාධිකරණ පනත් සඳහා බලාත්මක කළා නැහැ පාර්ලිමේන්තුවේ. භික්ෂුන් වහන්සේලාගේ ප්‍රශ්න විසඳ ගන්න අපි ගියා වෙනම අධිකරණයක් අපිට දෙන්න කියලා. නමුත් ඒ සම්බන්ධව බලධාරීන් ඉහෙර මොකද ඒගොල්ලෝ ඒ කියන්නේ බුදුදහමේ බුද්ධහම සුරක්ෂාකට පෝෂණය කිරීම නම් වෙනකන්ත යටතේ ඇතුළත් කළ තිබුණත් ඒක ආරක්ෂා කරන අවශ්‍ය නීති ප්‍රතිපාදන පාර්ලිමේන්තුව හරහා අපිට දීලා නැහැ. හැබැයි මුස්ලිම් ජනතාවට වකුප්පණ දාරා දීලා තියෙනවා. හැබැයි බෞද්ධෙන්ට ඒක දීලා නැහැ. අපි කියනවා මෙතනින් පටන් ගත්ත මේ සටන අපි නවත්තන්නේ නැහැ. ගමින් ගම ගිහිල්ලා පන්සලෙන් පන්සලට ගිහිල්ලා අපි භික්ෂුන් වහන්සේලා දැනුවත් කරගනි දෙවන්ත ව්‍යාපාරයක් බවට මේක පත් කරනවා. ඒ වෙනකන් නිහඬව ඉන්න එපා කියන අනතුරුංගේම අපි රටේ පාලකේ ඇතුළු කොට ගත්තා. ඔලුවෙන් පත් වුණා අදනි දිරුන්දුනේ පොලිස්පත්තුමා, ඔබතුමාලගේ පොලිස්පත්තුමා,
එතුමත් බෞද්ධෙක්නේ බෞද්ධෙක් නෑ එතුම දැනගන්න ඕනේ මේ බුද්ධ ශාසනය විනාශ වෙනකොට ආරක්ෂා කරගන්න ඒ කරන්නේ නැත්නම් අපි එතුමාටත් විරුද්ධව කටයුතු කරන බව මේ වෙලාවේ ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරන්න කැමතියි ूषण नवत्तर अंक नमेदरण मार्गगत क्रमबल सुरक्षा भाव पिनिबंध पणत असत्य प्रकाश मार्गगत सन्निवेदने किरीम तहनां किरीम गेलतमेकोट असत्य प्रकाश सन्निवेदने किरीमगिन जातिक आरक्षावट महाजन सौख्यट महाजन सामीट तर्जने कतिकरवन विविध पांतिवल अयत्तनत्तं इदिरिवारिह वैरी हंगिं प्रवर्धने कि श्रीलंका तुलहो ශ්‍රීලංකාවෙන් පිටත සිටියම් තැනැත්තෙකු වරදක් කරන ලබන අතර වරදකරු ලැබුව විට වසර 5ක් නොඉක්මන කාලයක් දක්වා බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් ලක්ෂ 5ක් නොඉක්මන දඩයකට හෝ බන්ධනාගත කිරීම සහ දඩේ යන දඬුවම් දෙකටම යටත් විය යුතුයි. එතකොට මේ 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 වගන්ති සම්මත කරලා තියෙනවා. ඒතොර අපරාධ පරිශ්‍රයෙන් දෙපාර්තමේන්තුවට පේන්නේ නැද්ද මේවා? ඒතර මොකටද මේවා පාර්ලිමේන්තුවේ සම්මත කරේ? එහෙමනම් සම්මත නොකර ඉන්න තිබුණා. වැඩක් නැහැ නේ? අද ඔක විසල කිව්වා පනත ජනතා මේ මේ මාර්ගගත වෙනකොට මේ हितवत्मी ඒගොල්ලන්ගේ නිර්වත අපි එළියට දානවා. ඒ දාන්න කලින් තමයි කියන්නේ මේ සෙල්ලම දැන් නවත්තන්න ඕනේ කියලා. අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකරට දාන්න නැත්තම් නීති අපේ නීතිඥ මහතුරු දෙන්නම් අපි ඒ දේවල් කියලා දෙන්නේ. ඊළඟට අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුව කරන්න ඕන කොටස් වලින් 75% විතර අපි කරලා තියෙන්නේ. සාක්ෂි හොයාගෙන තොරතුරු දීලා අනපනක් දීලා මේ තතරන් කොට ගන්න බැයි නම් මේ දේවල් මොකටද නඩත්තු කරන්නේ? තේරුමක් නැහැ නේ? රටේ ආරක්ෂාව නැත්තම්.